කැන්සර්ස් කියන්නේ අපිට නිතර නිතර අහන්න ලැබෙන මාතෘකාවක්. මොකද මේකෙන් දෛනිකව පීඩා විඳින ජීවිත සංඛ්‍යාව අතිමහත්. ඒ වගේම ලෝකේ ජනප්‍රිය පුද්ගලයන් මේ රෝගෙන් පීඩා විඳලා ජීවිතෙන් සමු ගන්න අවස්ථා සමාජයේ නිරන්තරයෙන් කතා වෙනවා. ඉතින් මෙන්න මේ හින්දත් මේ මාර්ග පිළිකාව ගැන සමාජයේ නිරන්තරයෙන් කතා වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කැන්සර් එකක් කොහොමද හැදෙන්නේ කියලා. කැන්සර් එකක් මූලිකව ආරම්භ වෙන්නේ ශරීරයේ යම් තැනකින් කුඩා ගෙඩියක් විදිහට. ඒ වෙලාවේදී ඒක අයින් කරේ නැත්නම් ඒක ආසන්නයේ තියෙන ඉන්ද්‍රියයකට ගමන් කරනවා. ඒ වගේම මේ කැන්සර්ස් ස්ප්‍රෙඩ් වෙන වේගය ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට වෙනස් වෙනවා. ඒත් එක්කම කැන්සර්ස් එකක් පැතිරෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි ට්‍රාන්ස්කොලොනොමික්, ලිම්ෆැටික් සහ හීමටජිනස්. මේකෙන් ට්‍රාන්ස්කොලොනොමික් අවස්ථාවේදී වෙන්නේ මාර්ග පිළිකාව බිත්ති හරහා හිල් කරගෙන යන එක. ඉතින් මේ විදිහට එක් ඉන්ද්‍රියකින් තවත් ඉන්ද්‍රියකට මේ පිළිකා සෛලයට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. හීමටජිනස් එකේදී වෙන්නේ මේ පිළිකා සෛලයේ ලේත් එක්ක කවලම් වෙලා මුළු ශරීරයේ පුරාම ව්‍යාප්ත වෙන එක. තුන්වෙනි එකේදී සංසරණය වෙන්නේ ශරීරයේ වසා ගැටති පද්ධතිය ඔස්සේ. මේ පිළිකාව ව්‍යාප්ත වෙන ආකාරය ගැන විවිධ මත තියෙනවා. ඒත් ඒ අතරින් සිද්ධාන්ත දෙකක් මූලික වෙනවා. එකක් තමයි සීඩ් ඇන් සොයිල් කියන තියරි එක. මේක ඉදිරිපත් කරන්නේ ස්ටීව් පැජට් කියන ශල්‍ය වෛද්‍යවරයෙක් විසින්. මේකෙන් කියන විදිහට පිළිකා සෛලයේ වර්ධනය වෙන්නේ ඒක තියෙන පරිසර තත්වයත් එක්ක. ඒ කියන්නේ මේ පරිසර තත්වයේ වෙනස් වුණොත් මේ පිළිකා සෛලයේ නිකම්ම විනාශ වෙනවා. ඒත් ජේම්ස් යූවින් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. එයා කියන විදිහට මූලික අවධියේ ඉඳලම මේ කැන්සර් එක ශරීරයේ පුරාම ව්‍යාප්ත වෙනවා. වෛද්‍යවරුන් පවසන විදිහට මේ කැන්සර්ස් මූලිකව ඇති වෙන්නේ අපේ වැරදි ආහාර රටාව වලින්. විශේෂයෙන්ම කෘතිම රසකාරක අඩංගු ක්ෂණික නූඩල්ස් වර්ග, සුප් කැට සහ රයිස් කොත්තු වැනි කෑම වලින් මේ රෝගය හටගන්න පුළුවන්. ඒ වගේම ආහාර පිසින්න ගන්න ඇල්මිනියම් භාජන හින්දත් මේ පිළිකා හටගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අයින් වෙලා වසවිස නැති කෑමක් ගන්න ඔයා වග බලා ගන්න ඕනේ. තවත් දෙයක් කියන්න ඕනේ, මස් මාංශ වලින් ඈත් වෙලා එළවලු වර්ග වැඩිපුර ගන්න එක තමයි මෙතනදී කරන්න පුළුවන් හොඳම දේ. ඇත්තටම මස් මාංශ වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා වෙජිටේරියන් වුණොත් මොකද වෙන්නේ? ඒකෙන් අපිට ඇත්තනම වාසියක් තියෙනවද? ඒක තවත් දවසකට හොඳ මාතෘකාවක්. එහෙනම් සුබ දවසක්.